බැටතවරන්න නැතුව පාන් කුඩු තවරන්නේ නැතුව හදන රසම රස රෝල් එකක් හදාගන්න හැටි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ස්ප්‍රින් රෝල්ස් කියලා කියන මේ ජාතියේ රෝල්ස් වල ඇතුළට දාන මල් ලුණු වගේ දේවල් නිසා රසයෙන් වගේම පෝෂණ ගුණයෙනුත් මේ රෝල්ස් හරිම ඉහළයි. මං අද හදලා පෙන්නන විදිහට හරියටම හදාගත්තා නම් බදින්නේ නැතුව උනත් කන්න පුළුවන් එක තමයි විශේෂම වාසිය. ඉතින් තෙල් කෑමගුණ අයට බදින්නේ නැතිවත් තෙලෙන් බදලා කන්න කැමති අයට ඒ විදිහටත් කන්න පුළුවන් මේ රසගුණ සපිරි ස්ප්‍රින් රෝල්ස් හරියටම හදාගන්න හැටි බලන්න දැන් අපි යමු මගේ චන්දි කුකින් නට්ටකට. මේ අවශ්‍ය දේවල් ලයිස්තු ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකනොත් බලාගන්න පුළුවන්. මං අද හදන්න යන්නේ රසම රස රෝල් එකක්. හැබැයි ඒ රෝල් එක හදන්න පාන් කුඩු තවරන්නවත් බැටර් එකක් තවරන්නවත් අවශ්‍ය කරන්නේ නැහැ. එහෙනම් අපි බලමු මේ රෝල් එක හදන්න අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. මම මෙතන අරගෙන තියෙනවා රටලුණු ගෙඩි 3ක්, සාමාන්‍ය සයිස් රටලුණු ගෙඩි 2ක් සහ පොඩි රටලුණු ගෙඩියක්. ඒ වගේම ලොකු අර්ධාපල්ලලයක් අරන් තියෙනවා. මම මෙතන අමු මිරිස් කරල් 3ක් අරන් තියෙනවා. ඔයගොල්ලෝ ගාව කොච්චි මිරිස් තියෙනවා නම් කොච්චි මිරිස් ගන්න. අපේ වත්තියද කොච්චි මිරිස් ඉවර නිසා මට අමු මිරිස් තමයි ගන්න උනේ. කොච්චි මිරිස් කරල් දානවා නම් කරල් 4ක් විතර දාන්න. ඊට පස්සේ මම පොඩි රම්ප කෑල්ලක් අරන් තියෙනවා. කරපිංචා කිංචි 2ක් අරන් තියෙනවා. ඒ වගේම අපේ රෝල් එක හදාගන්න අපට අවශ්‍ය කරනවා සැමන්. සැමන් නැත්නම් මාළු ගන්න. මම මේ වගේ කෑල්ලකුත් ඒකෙන් භාගයකුත් අරගෙන තියෙනවා. ඔයගොල්ලෝ මේ සැමන් එක ගන්නකොට මේකේ මේ මැද තියෙනවා කටුවක්. ඒ කටුව ඉවත් කරලා පොඩි කරලා ගන්න. තව අපිට අවශ්‍ය කරනවා කෑලි මිරිස් තේ හැඳි 1/2, ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලුණු ටිකක්. අපිට මේ දේවල් ටික අවශ්‍ය කරන්නේ පිරවුම හදා ගන්නයි. අපි තව බලමු අපිට මේ පිටි මිශ්‍රණය හදා ගැනීම සඳහා, රොටි ටික හදා ගැනීම සඳහා අපිට අවශ්‍ය කරනවා මේ පාන් පිටි ග්‍රෑම් 300ක්, ඒ වගේම ලුණු ටිකක්, වතුර ටිකක්. මම මේ වගේ ප්‍රමාණයක් පොල් තෙලුත් අරන් තියෙනවා. ඒ පිරවුම තෙම්පරාදු කර ගැනීම සඳහාත්, රෝල්ස් ටික හදලා බැද ගැනීම සඳහාත්. මුලින්ම ඕගොල්ලෝ එළවලු ටික කපලා රැස්ති කරගන්න. දැන් මම මේ සියලුම දේවල් ටික කපා ගත්තා. ඔයගොල්ලෝ අල කපනකොට මේ වගේ හීන් තීරු වගේ හිටින්න මේ කෑලි පොඩියට කපා ගන්න. ලුණුත් මේ වගේ පොඩියට කපා ගන්න. කරපිංච ටිකත් හීනියටම ලියා ගන්න. මම අම්මිරිස් ටිකත් හීනියට ලියාගෙන තියෙනවා. ඒ වගේම මේ සැමන් ටිකත් මම පොඩියට කඩාගෙන තියෙනවා. ඔයාලා සැමන් කන්නේ නැත්නම් විජිටේරියන් අය නම් මේ සැමන් නැතුව අනිත් දේවල් මම කියන විදිහට දාලා හදා ගන්න. අපි මේ රෝල් එක හදාගන්න ඉස්සර වෙලාම පිටි මිශ්‍රණය හදා ගන්න ඕනේ. අපි මේකට මේ පිටි ටික දාගමු. දාගෙන අපි මේකට ලුණු ටිකක් දාගමු. තේ හැඳි භාගයක් විතර දාගන්න. දාගෙන මේක කලවම් කරලා මේ වගේ වතුර ටික ටික දාලා මේක මේ වගේ කලවම් කරගන්න. අපි මේ පිටි මිශ්‍රණය හදාගන්න රෝල් එක හදාගන්න එකේ අර උඩ කවර් එක හදාගන්නයි අපි මේ වගේ දිය කරගමු. අපි මේ රොටියෙන් තමයි මේ ඔතා ගන්න රෝල් එක. ගොඩාක් දිය කරගන්න එපා. වතුර ටික ටික දාලා අනා ගන්න. මේ වගේ කෑලි ගතියට නැති වෙන්න හොඳටම දිය වෙන්න මේක මේ දිය කරගන්න. මට මේ ගානට දිය කරගන්න වතුර කෝප්ප 2/2ක් විතර ගියා. මේ වගේ හොඳට දිය කරගන්න. ඔයගොල්ලෝ මේ බීටර් එකෙන් මේ වගේ දිය කරනකොට දිය උනේ නැත්නම් ඔයගොල්ලෝ මේ වගේ මේ පෙරණ එකක් අරගෙන පෙරා ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක මේ බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ ගානට ඇති මෙන්න මේක මේ ගානට මේ බලන්නකෝ. ඔය ගානට තියෙන විදිහට මේක හදා ගන්න. දැන් මම මේක ගන්න පහසුවට මේ වගේ භාජනයකට දාගන්නවා. මේ වගේ පොඩි භාජනයකට දාගත්තාම අපිට පහසුවෙන් හැන්දෙන් ගන්න පුළුවන්. අර වගේ ලොකු එකකට දාගත්තාම ගන්න අමාරු නිසායි මම මේ පොඩි භාජනයට දාගත්තේ. ඉස්සෙල්ලාම දැන් අපි පිරවුම හදාගන්නයි යන්නේ. මම දැන් තෙල් ටිකක් දාගත්තා. දැන් තෙල් ටික රත් වෙලායි තියෙන්නේ.
අපි ඉස්සර වෙලාම මේ අල ටික දා ගන්න. මේ අල ටික ටිකක් ටිකක් කර වෙනකන් තියන්න. මේ වගේ බැද ගන්න. ඕගොල්ලෝ තෙල් ගන්න කොටත් හොඳම පොල් තෙල් ගන්න. එතකොට තමයි ඇත්තටම මේකේ නියම රස එන්නේ. මේ වගේ ටිකක් පැදෙන්න දෙන්න. ගින්දර සාමාන්‍ය ගින්දරේ තියාගන්න. මේක කලවම් කරන්න එහෙම නැති වුණොත් එක පැත්තක් විතරක් කර වෙනවා. ඕගොල්ලෝ මම මේ හදන විදිය බලාගෙන මේ විදියට හදලා ඕගොල්ලෝ මට කමෙන්ට් එකකුත් දාන්න හොඳේ. දැන් අල ටික තැඹිලත් ඇති බැදිලත් ඇති. අපි මේ ටික මේ පෙරණයට හක් කරගමු. ඊට පස්සේ අපි මේ රම්ප කරපිංචා ටික දාලා මිරිස් ටිකක් දාලා මිරිස් ටිකක් මේ රටලුන් ටිකත් එකතු කරගන්න. මේකත් බැදගන්න. අපි දැන් මේක ටිකක් වෙලා වහලා තියමු. අපි දැන් බලමු තව මදි. මේ වගේ කලවම් කරලා තව ටිකක් වෙලා වහලා තියන්න. මම මේ ටික බැදගන්නේ සාමාන්‍ය ගින්දරේමයි. දැන් අපි බලමු. දැන් ලුණු ටික තැඹිලා තියෙන්නේ. අපි මේකට මේ කෑලි මිරිස් ටික දාගමු. මේ ගම්බිරිස් ටික ඒ වගේම ලුණු කුඩු ටිකකුත් දාගන්න. ලුණු කුඩු වැඩි කරගන්න එපා, ටිකක් වෙන්න දාගන්න. ඊට පස්සේ මේ වගේ හැඳි ගා ගන්න. මම මෙතන කෑලි මිරිස් තේ හැඳි එකහමාරක් දාගත්තා, ගම්බිරිස් තේ හැඳි භාගයක් දාගත්තා. දැන් අපි මේ සැමන් ටිකත් මේකට එකතු කරගමු. මේ වගේ එකතු කරගෙන මේ අල ටිකත් මේකටම දාලා මෙහෙම එකතු කරගන්න. ඕගොල්ලෝ සැරට කන්න කැමති නම් මිරිස් කුරු ටිකක් වැඩි කරගන්න. දැන් ඇති අපි ලිප ඕෆ් කරගමු. බාන මිරිසේම හොඳ ගාන්ධ දාලා තියෙනවා, ලස්සන පාටක් තියෙනවා. අපි දැන් ඊළඟට රොටි ටික හදාගෙන අපි රෝල් එක හදාගමු. එහෙනම් දැන් අපි රෝල්ස් ටික හදාගන්න රොටින් එකින් එක හදාගන්නේ කොහොමද කියලා බලමු. අපි ඉස්සෙල්ලාම මේ පෑන් එකේ මේ වගේ තෙල් ටිකක් ගාලා ලිප මද ගින්දරේ තියාගෙන මේ වගේ පිටි මිශ්‍රණයෙන් ටිකක් දාලා මේ වගේ කරකව ගන්න. වැඩිය කර කරගන්නේ නැහැ. විනාඩි 3කින් විතර අනිත් පැත්ත හරව ගන්න අපිට පුළුවන් වෙයි. ආ දැන් නැති මේ වගේ ලාකාපාට වුණාම මේ රොටි අපි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මේ වගේ හරව ගන්න. දැන් මේ ගානට ආවහම මේ වගේ බා ගන්න. අපි ඊළඟ රොටියක් දාගමු. රෝල් එක උතා ගන්න මේ ෂීට් එක අපි වැලිය කර කරගන්නේ නැතුව මේ ගානට හදාගන්නේ උතා ගන්න පහසු වෙන්නයි. වගේ තෙල් ටිකක් ගාලා මේ වගේ පිටි මිශ්‍රණයෙන් ටිකක් දාලා මේ වගේ වටේට කරකව ගන්න. දැන් මේ රොටිය හැදෙනකන් අපි පිරවුම තියලා මේ රෝල් එක හදාගමු. මේ වගේ තියලා මෙහෙම කරකවලා මේ දෙපැත්තෙන් මෙහෙම නවලා මෙහෙම කවුමට හදාගන්න. බලාගන්න ලස්සනට ඔය. දැන් ඊළඟ ටිකත් අපි මේ වගේ හදාගමු. අපි දැන් ඊළඟ රොටියත් හදාගමු. මේ වගේ දාලා මෙහෙම නවලා මේ දෙපැත්ත මෙහෙම නවලා මේ වගේ රවුම් කරගන්න. ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ අනිත් ටිකත් හදාගන්න. මේ බලන්නකෝ මං දැන් හරිම පහසුවෙන් ඉක්මනින් බැදගන්න ඕනේ කරන රෝල්ස් ටික හදාගත්තා.
ඔයාලට හිතෙන්න පුළුවන් ඉස්සෙල්ලා සීඩ්ස් ටික ඔක්කොම හදාගෙන පස්සේ පිරෝම තියලා රෝල් ටික හදාගන්න පුළුවන්ද කියලා. ඔව් එහෙම හදන්නත් පුළුවන්. ඒත් මන්නම් හදන්නේ මේ විදිහටයි. එතකොට තමයි ඉක්මනින් හදාගන්න පුළුවන් වෙන්නේ. ඇත්තෙන්ම අපි ගත්ත මේ පිටිග්‍රෑම් 300 මේ තරම් රෝල්ස් 18ක් 20ක් විතර හදාගන්න පුළුවන්. ඉතින් මෙහෙම හදලා අපිට ඕන වෙලාවට බැදගන්න ෆ්‍රිජ් එකේ තියලා ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේ රෝල්ස් නම් බදින්නේ නැතුවත් කන්න පුළුවන්. මමත් දැන් එකක් කෑවා. මේ වගේ ලස්සනට තියෙනවා. ඒ නිසා තෙල් කෑම අගුණායට මේ විදිහටම හදලා කන්නත් පුළුවන්. අනිත් අයට තෙල් මේක තෙලින් බදලා ගන්නත් පුළුවන්. මේ රෝල්ස් මෙහෙම්මම හරි එහෙම නැත්නම් තෙලෙන් බදලා හරි අරගෙන ඉඟුරු දාලා ප්ලේන්ටියක් එක්ක කන්න හරිම රසයි. දැන් එහෙනම් අපි රෝල්ස් ටික බදගම්මු. මේ වගේ ඕගොල්ලෝ පැතලි භාජනයක් ගන්න. එතකොට මේ භාජනයේට සාමාන්‍යයෙන් රෝල්ස් 5ක් විතර දාගත්ත හැකි. පොඩි තාච්චියකට වගේ දාගත්තොත් එකකට දෙකකට වැඩිය දාගන්න බෑ. ඒ හින්දා මෙන්න මේ වගේ තෙල් ටිකක් ඕගොල්ලෝ දාගන්න. දැන් මම මේ වැඩි ගින්දරේ තෙල් ටික රත් වෙනකන් තියලා තියෙන්නේ. අපි රෝල්ස් ටික බැද ගන්නකොට සාමාන්‍ය ගින්දරේ බැදගම්මු. දැන් තෙල් ටික රත් වෙලායි තියෙන්නේ. අපි මේ රෝල්ස් ටික බැදගම්මු. මේ වගේ දාගන්න. මගේ මේ භාජනයේ රෝල්ස් අටම දාගන්න පුළුවන්. මම ඒ හින්දා දාගත්තා. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා කැමති නම් ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. අපි දැන් මේ ගින්දර පොඩ්ඩක් අඩු කරගමු. දැන් මම මේ මද ගින්දරේ තමයි මේ තියාගෙන ඉන්නේ. හවස තේපානයක් වෙලාවට වගේම කවුරු හරි අමුත්තන් එන වෙලාවට උනත් මේ වගේ රෝල්ස් ටිකක් හදාගන්න පුළුවන්. මොකද අනිත් රෝල්ස් හදනවා වගේ පාන් කුඩු තවරන්නයි බැටර් එකේ තවරන්නයි අවශ්‍ය කරන්නේ. මේක හරිම පහසුයි හදාගන්න. ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලන්න. මේ වගේ පරිස්සමෙන් හදාගන්න කැඩෙන්නේ නැති වෙන්න. මේ වගේ පරිස්සමෙන් අනිත් පැත්ත හරව ගන්න. මම ඔක්කොම ටික අනිත් පැත්ත හරව ගත්තා. දැන් මේ රෝල් ටික බැදුන ඇති අපි බාගමු. මේ වගේ ඔක්කොම ටික බාගන්න. මේක ලාදු බුරු පාටට වගේ වෙනකොට තමයි බාගන්නේ. ඔන්න දැන් අපි සේරම ටික හදාගත්තා. බාන කොච්චර ලේසිද කියලා හදාගන්න. ඉතින් මං අටක් හැදුවට හතයිනේ තියෙන්නේ. ඉතුරු එකට මොකද උනේ කියලා ඔයගොල්ලෝ දන්නවද? මං ඒක කෑවා. ඇත්තෙන් මේ රෝල් එක කෑවා මං. හරිම රසයි, පුදුම රසක් තියෙන්නේ. ඔයගොල්ලොත් මේ වගේ හදලා බලන්න. හදලා බලලා ඔයගොල්ලෝ මටත් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දන්නවද මේ රෝල් එක සෝස් එකත් හරිම රසයි. ඉතින් ඒ සෝස් එකත් දැන් අපි කාලා බලමු. හරිම රසයි. පුංචි ආයෝ නම් හරිම ආසාවෙන් කයි. ඉතින් මේ වගේ රසවත් කෑම හදන හැටි බලාගන්න මගේ චන්දි කුකින් හට් එකත් එක්ක දිගටම රැඳී ඉන්න හොඳේ. දැන් මේ තිරයේ වැටෙන වීඩියෝ ක්ලික් කළාම ඔයාලට මගේ තවත් රසවත් වීඩියෝ බලන්න පුළුවන් හොඳේ. මං චන්දි. ඔයාලට ලස්සන දවසක්.